හෙලෝ අද අපි කතා කරන්න යන්නේ කෙල්පි ගැන. කෙල්පි කියන්නේ ජලයේ ආශ්‍රිතව අපට දක්නට ලැබෙන ජලජ මුර්ගෙක්. බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන. ස්කොට්ලන්තයේ ආශ්‍රිත කතාවලදී තමයි අපිට මේ කෙල්පි කියන සංකල්පය මුලින්ම ලෝකයේ තුලදී දකින්න ලැබෙන්නේ. මම මුලින්ම කෙල්පි ගැන දැනගන්නේ 2014 වසරේ නවයුගයේ සංග්‍රහය පළවෙනි ලිපියක් මගින්. ජලාශ ආශ්‍රිතව අපිට මුලින්ම දක්නට ලැබෙන්නේ ඇගපුරා චාලිජ පැලෑටිවලින් පිරුණු ජීවීක් විදියට. එකම ජීවත් අපේ රටේ පොලිය කොත්රැටි ඉඳලා සෑහෙන කාලෙකින් ගොඩට ආවා. මේ හේතු නිසාම ගොඩක් දෙනෙක් විශ්ව පැතීමට ගොස් තමගේ ජීවිතේ නැති කරගන්න විවිධාකාර ස්වරූප ලබා ගැනීමට කෙල්පි නම් ජීවියාට හැකියාවක් තියෙනවා. එනම් තමන්ගේ ස්වරූපය වෙනස් කරවා ගන්න. ඇතැම් අවස්ථාවක මිනිසෙක් ලෙසත් තවත් අවස්ථාවක අශ්වයෙක් ලෙසත් තමන්ගේ ස්වරූප වෙනස් කර ගනිමින් මිනිසුන්ව ජලය වෙතට ආකර්ෂණය කරවා ගැනීම මෙම සතුන් හැඩගැහිලා තියෙනවා. නිදනුවත්වම ජලයේ දෙසට ඇදී ගියට පසු මිනිසාව ජලයේ ගිල්වා දැනිට මෙම සතුන් ක්‍රියා කරයි. කෙල්පියෙක්ව හීලා කර ගැනීමට ඔහුගේ හිසට ඉහළින් ප්ලේස්මන්ට් චාම් එකක් සිදු කරලීම අවශ්‍යතාවයක් වෙනවා. ලූස් කැමෙන්ඩගේ රහසිගත ආයුධ ලෙස දැකීමද කෙල්පි කෙනෙක්. ලෝකයේ විශාලතම කෙල්පියෝ අපට හමුවන්නේ ස්කොට්ලන්තයේ ලොන්ච් නෙස් කීදී. මෙම කෙල්පිට මිනිස් අශ්ව ස්වරූප වලට අමතර මුහුදු සත්ත්වයෙක් එහෙම නැත්නම් සී සර්පන්ට් කෙනෙක්ගේ ස්වරූපයද ලබා ගැනීමේ හැකියාව තිබේ. ඒ අනුව ගොඩක් භයානක ස්වරූපයක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. අශ්වයෙක්ට සමිනිස්සෙක්ට සාපේක්ෂව බලව මුහුදු සර්පයෙක්ගේ ප්‍රචණ්ඩතාවය ඉතා අධික නිසා ජලාශයේ ජලකඳ ඉහළට විදින තරමටම පැනීමේ හැකියාව කෙල්පි කෙනෙක්ට තියෙනවා. ඇත්තටම කිව්වොත් ගම් වතුරක් ඇති වෙන තරමටම ජලකඳ පිටාර ගලා යන අවස්ථාව බොහෝ විට ඇති වෙනවා. එහෙනම් අද වීඩියෝ එකක් අත් වෙනවා. මහිතන ඔයාලගේ ධර්මයට යමක් අද එකතු වෙන්නේ නැති කියලා තොරතුරු මූලාශ්‍රය උනේ